අද මම ඔයාලට අරගෙන ආවා රසවත් රෙසපියක්. මේ මොනවාද දන්නවද? මේ පරාටා රෙසපියක්. මේ දවස්වල හරි ප්‍රසිද්ධයි මේ පරාටා රෙසපිය. ඔයාලා කඩට රසට කන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. අපි බලමු මේ රසවත් පොට් පරාටා එක හදාගන්න කොහොමද කියලා. මේ සඳහා මට අවශ්‍ය වෙනවා පරාටා. මම මේ පරාටා ගෙදර හදාගත්ත පරාටා තමයි තියෙන්නේ. ඔයාලට මම පරාටා රෙසිපියක් අරගෙන ඇවිත් තියෙනවා. ඔයාලා හරියටම පරාටා හදාගන්න දන්නේ නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. මේ සඳහා මම පරාටා හයක් අරගත්තා. මේ පරාටා හය ඊට අමතරව මට අවශ්‍ය වෙනවා මම මේ ලූණු කොළ තමයි චූටුවට කපාගෙන අරගෙන තියෙන්නේ. ඒ වගේම ලූණු බී ලුණු ගෙඩියක් මේ විදිහට පෙති කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම අපිට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. මේ පරාටා හයට තමයි මම මේ බිත්තර දෙක අරගත්තේ. බිත්තර දෙක අපි ස්කැම්බල් කරලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට කැමති නම් මේ වෙනකට තක්කාලි, මාළු මිරිස් ඒ වගේ ඔයාලට කැමති කැරට් උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් මේකට තව එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ටිකට අමතරව අපිට අවශ්‍ය වෙනවා හොඳට උයාගත්ත චිකන් කරියක්. මේ චිකන් කරිය ටිකක් සැරට උයා ගන්න ඕනේ. ඒ වගේම අපිට හොද්ද ටිකක් වැඩියෙන් ඕනේ. හොඳට ඉස්ම තියෙන තමයි මේ චිකන් කරිය උයා ගන්න ඕනේ. වේලෙන්න උයා ගන්න එපා. මොකද අපිට හොදි අවශ්‍ය වෙනවා මේ රසවත් පොට් පරාට එක හදාගන්න. එහෙනම් හොදි තියාගෙන අපි රසට චිකන් කරියක් හරි ඔයාලට කැමති නම් වෙන ඕන මස් ජාතියක් උනත් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. මාළු උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. හැබැයි කටු නැති මාළු තමයි මේ සඳහා එහෙමනම් ඔයාලට අරගන්න වෙන්නේ. මොකද අපිට මේක කනකොට කටුව වුණොත් අපිට හරියට මේක රස විඳින්න බැරි වෙනවා නේද? එහෙනම් මාළු තෝරගන්නවා නම් ඔයාලා කටු නැති මාළු මේ සඳහා තෝරගන්න. ඉතින් මේ වගේ රසවත් හොද්දක් එකට අවශ්‍ය වෙනවා. ඊට අමතරව මට මේකට අවශ්‍ය වෙනවා මේ වගේ මැටි ඇතිලියක් අවශ්‍ය වෙනවා. මේ මැටි ඇතිලිය ගොඩක් උසයි. උසට තියෙන මැටි ඇතිලියක් තමයි අරගන්න ඕනේ. පළල අඩු වුණත් කමන්නේ. අපිට පරාට එකේ සයිස් එකට වගේ පළල තිබ්බනම් හොඳටම ඇති. මම දැන් මේ මැටි ඇතිලියට කෙසෙල් කොලයක් මේ විදිහට දාගන්නවා. මෙහෙම අනිවාර්යෙන් කෙසෙල් කොලයක් ඔයාලා දාගන්න. කෙසෙල් කොලයක් දාගෙන අපි එක පරාට එකක් මේ විදිහට මේ කෙසෙල් කොලේ උඩින් තියාගන්නවා. අපි දැන් මේ හදාගත්ත පරාට ටික මේ විදිහට එකින් එකට තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන් ඉන්නකෝ අපි දැන් මේකට හදාගත්ත ඔයාලා හදාගන්න කරී එකෙන් පොදි ටිකකුයි කෑලි ටිකකුයි මේ විදිහට දාලා ඒකට උඩින් අපි ආපහු දාගන්නවා ලූණු කොළ ටිකක්. මේ තියෙන්නේ මම චූටියට කපාගත්ත ලූණු. මේ දාන්නේ මම බිත්තර. බිත්තර ස්ක්‍රැම්බල් කරලා තමයි තියාගත්තේ මම. ඉතින් ඒ ටිකකුත් දාලා මේ ලූණු කෑලි ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ඔයාලට මේකට ඔයාලා ගන්න එළවලු හැමදේම මේ වෙලාවෙදි එකතු කරන්න ඕනේ. චුට්ට චුට්ට කැරට් එකතු කරනවා නම්, මාළු මිරිස් එකතු කරනවා නම්, තක්කාලි එකතු කරනවා නම් ඒවා ටික ටික මේ විදිහට පළවෙනි ලේයකට දාන්න ඕනේ. දැන් අපි දෙවෙනි එක හදා ගන්නවා. දැන් ආපහු මම මේ විදිහට පරාට එකක් තියලා ඒක උඩින් මං හදාගත්ත චිකන් කරිය මේ විදිහට දාගත්තා. දැන් මම ඒ කුඩින් ආපහු ලූණු කොළ ටිකකුත් දාලා බිත්තර ටිකකුත් දාගෙන ලූණු කෑලි ටිකකුත් තියා ගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට ඔයාලා ගත්ත අවශ්‍ය ද්‍රව්‍ය අරගෙන මේ විදිහට එකින් එකට තට්ටු තට්ටු උඩට තියා ගන්න ඕනේ. මේ විදිහට තමයි කරන්නේ හැම එකක්ම. දැන් අපි ආපහු මේක උඩින් මේ විදිහට තව පරාට එකක් තියා ගන්නවා. ඒකල ඒක උඩිමුත් අර විදිහට අපේ චිකන් හොදි ටික දා ගන්නවා. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වනේ හොදි ටිකක් වැඩියෙන් ඕනේ මේ කෑම එක හදා ගන්න. ඉතින් ඒ නිසා මේ පොට් පරාට එක හදනවා නම් ඔයාලා හොදි ටිකක් වැඩියෙන් හදා ගන්න ඕනේ. එහෙනම් අපි බලාගමුකෝ මේ විදිහට එකින් එකට තට්ටුව තට්ටුව මම ඔක්කොම ටික තියා ගන්නවා. ඔයාලත් මේ විදිහට රසවත් පරාට එකක් හදලා බලන්නකෝ. අපි නිකම් පරාට එකක් හදලා හොදිත් එක කනවට වඩා ගොඩාක් රසයි මේ විදිහට හැදුවාම. ඒක ඔයාලා කාලම බලන්න ඕනේ. වෙනස එතකොට තමයි ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? එහෙනම් මේ වගේ රසවත් පරාට එකක් හදලා බලයි කියලා මං හිතනවා.
මේකට චීස් ටිකක් එහෙම දාගන්න තිබ්බනම් හොඳයි නේද? චීස් ටිකක් එහෙම දාගත්තොත් ඒකේ රස නම් කියලා නිම කරන්න බැරි වෙයි. ඒ තරමට රසට තියේ. ඔයාලට චීස් එහෙම ගෙදර තියෙනවා නම් චීස් ටිකුත් මේකට එකතු කරගන්න. මම දැන් ඔක්කොම ටික මේ විදිහට දාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන අන්තිමට තියෙන චිකන් හොදි ටිකත් මම ඔක්කොම ටික මේකට දා ගන්නවා. ඒ කරලා මේ විදිහට අන්තිම පරාට එකෙන් වහ ගන්නවා අපි හදාගත්ත පොට් පරාට එක. මේ විදිහට වහලා මම ඒ කුඩින් ආපහු කෙසෙල් කොලයක් තියලා මේ විදිහට හොඳින් වහ ගන්නවා. මේ මම හදන විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මීට වඩා වෙනස් ක්‍රම ඇති. අපිට ලේසියෙන්ම ගෙදර ඉඳන් හදා ගන්න පුළුවන් විදිහට තමයි මම ඔයාලට රෙසිපි අරගෙන එන්නේ. මොකද හැමෝටම මේ හැමදේම නැහැනේ. ඉතින් අපිට තියෙන දේවල් වලින් අපි තියෙන විදිහට රසට කෑම හදා ගන්න ඕනේ නේද? එහෙනම් මේ විදිහට මම කෙසෙල් කොලයකින් හොඳට වහලා පියනකිනුත් වහගත්තා. අපි දැන් මේක මම ලිපේ තියාගත්තා. ලිපේ තියාගෙන අපි මේක මද ගින්දරේ විනාඩි 10ක් විතර උයා ගන්නවා. මේකට වැඩි ගින්දර එකවරම ගින්දර වැඩි කර ගන්න එපා. මොකද ගින්දර වැඩි වුණොත් පිච්චිලා යන්න පුළුවන්. ඒ නිසා අඩු ගින්දරේ විනාඩි 10ක් විතර කුක් කර ගන්න. මම මේ විදිහට විනාඩි 10ක් කුක් කරගත්තා. මේ බලන්නකෝ ලස්සනට තියෙනවා නේද? දැක ගමන් කන්න ආස හිතෙනවා. ඉතින් මේ වගේ යට පරාටක ටිකක් පිච්චිලා වගේ තමයි තියෙන්නේ. ඒක තමයි ඉතින් මේ රෙසිපියේ හැටි. ඉතින් මේක මෙහෙම චුට්ටක් පිච්චිලා තියෙන එක ගොඩාක් රසයි අනිත් පරාට වලට වඩා. ඒ ටිකක් පිච්චිච්ච පරාටක ගොඩාක් රසයි. ඉතින් මොකද ඒකට ඉස්ස මෙහෙම ඔක්කොම යටට එකතු වෙලා පිච්චිලා ගොඩාක් රසට තියෙනවා. මේක ඉතින් කාලම බලන්න ඕන රෙසිපියක්. ඉතින් ගොඩාක් රසට තියෙනවා. ඒ වගේමයි අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් කෑවා. අපේ ගෙදර නම් කියන්නේ ආයේ පරාට හදනවා නම් මේ විදිහටම හදන්න කියලා. ඒ තරමට මෙයාලට රස වැදිලා. ඉතින් ඔයාලත් හදලා බලන්න. ගොඩාක් රසයි අපේ ගෙදරට. එනමුත්තන් උනත් මේ විදිහට අපිට සංග්‍රහ කරන්න පුළුවන්. ඒ වගේම හැමදාම අපි එකම විදිහට කනවනේ. ඉතින් ඒ නිසා මේ වගේ වෙනස් විදිහ ආහාර අපේ දරුවන්ට ගෙදර අයට දුන්නොත් එයාලත් ගොඩාක් සතුටු වෙනවා නේද? එහෙනම් මේ විදිහට රසවත් පරාට එකක් හදලා බලයි කියලා මං හිතනවා. මේ පරාට එක උණු වෙනෙම කනකොට තමයි ගොඩාක් රස. ඉතින් අපිට ඔක්කොම ලෑස්ති කරලා තියලා අපිට කන්න විනාඩි 10කට විතර කලින් මේක කුක් කර ගන්න පුළුවන්. අර පොට් එකට දාලා ඔක්කොම ටික හරි ගස්සලා හොදි ටික දාලා වහලා තියාගෙන ඉඳලා ඔයාලට කන්න ලෑස්ති වෙනකොට මේකට අග් ගාලා ලිපේ තියලා විනාඩි 10ක් විතර කුක් කරගෙන උණු උණුවෙම රස විඳින්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් රසවත් රෙසිපියක්. ඔයාලා මගේ රෙසිපි එකට කැමති වෙයි කියලා මං හිතනවා. ඔයාලා තාමත් මගේ එන්කිචන් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එතකොට මං දාන වීඩියෝ ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක පිළිබඳ අදහස් ඔයාලා comment එකකින් මට දක්වන්න. ඒ වගේම යාළුවන්ව බලන්නත් එක ෂෙයා කරන්න ලයික් කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් නැවතත් මම ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්. වීඩියෝ එක අවසන් වන තුරු නැනඹුවාට ඔයාලට බොහොම ස්තුතියි.